ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් ණය උගුලේ පැටලුන හැටි කියන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හොරුන් හොරුන්වම අල්ලාවි කියලා විශ්වාස කරන තාක් සෞඛ්‍ය කම්බහරු බාල බෙහෙත් හොර එන්නත් විදින එක නතර කරන්න බැරි බව අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 509 වැනි ටෙලිවැකිය. හිල් කූඩයකට වතුර පුරවලා වැඩක් නැහැනේ නේද? මොන තරම් විදේශ ප්‍රේෂණ ලැබුණත්, සංචාරකින්ගෙන් ඩොලර් ලැබුණත්, අපි හිතමුකෝ මේ අපනයන ආනයන පරතරය නැති වෙලා අපනයන ආදායමත් ඩොලර් බිලියන ගණනින් ඉහළ ගියා කියලා. ඒ වගේමයි ඊලොන් මස්ක් සිය ධනෙන් භාගයක් මේ රටට ආයෝජනය කළා කියලා හරිද? නමුත් මොනව කළත් වැඩක් නැහැ. මොකද මේක හිල් කූඩයක්. හොඳේ හිල් කූඩයකට වතුර පුරවල වැඩක් නැහැ. ඒකයි මේ ටෙලිවැකියේ උද්ෘතය ලෙස නාස්තිය දූෂණේ වංචාව අක්‍රමිකතා හා අකාර්යක්ෂමතාව ගැන ඔබට ලියන කියන ටෙලිවැකියේ කියලා අපි මේ තා කල් යොදාගත්තේ. හොඳේ ඒ වගේමයි අපට මොනතරම් ඩොලර් ලැබුණත් ආයෝජන ලැබුණත් මතක තියාගන්න ආයෝජන ලැබුණත් ඒවයින් නැවත ඩොලර් උපයන්ට බැරි නම් කොහොමත් ෆේල්. හොඳේ ඉතාම සරලව කිව්වොත් මේ රටට ලැබෙන ඩොලර් ටික හොරකම් කරනවා නම් ආයේ ගොඩ එම බොරු. හරිය ආයේ ගොඩ එම බොරු. ඒක තමයි අපට ඇත්තටම වෙලා තියෙන්නේ. එල්ලෙන්න වැලේ වැල් නැතුව හිටපු දේශපාලනයට ආපු දේශපාලුවෝ එනකොට ඉන්න හිටින්නවත් තැනක් තිබුණේ නැති සමහර දූෂිතීන් අද විදේශ රටවල ගේ දොර ඉඩකඩම් අරන් තිබෙන බව ඔබට අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? අමුතුවෙන් ලියන්න අවශ්‍යත් නෑ. කවුරු මොන න්‍යායන් ඉදිරිපත් කළත් මේක හොරුන්ගේ ගුහාවක්. හොඳේ දැක්ක තැන මංකොල්ල කන රටක්. මේ හොරකම දේශපාලුවන් හා සමහර නිලධාරීන් එකට එකතු වෙලා කරන්නේ. අපි දෙන්න එකට එකතු වීලා තමයි වැඩේ දෙන්නේ. ආන් එහෙමයි. හොඳේ ඒකට හොඳම උදාහරණේ සෞඛ්‍ය අලුත්ම විගණන වාර්තාව. හරිය කියවනකොට තමයි තීරින්නේ මේ අපරාධකාරීන් අපිට බෙහෙත් කියලා මොනවද පොවලා තියෙන්නේ, මොනවද විදලා තියෙන්නේ කියලා. හොඳේ මේ හොරු මොනතරම් ජාලගතද කියලා. හොඳේ මූලික ගැටලුව තමයි මේ සියල්ලන්ටම හේතුව තමයි, ඇත්තම හේතුව තමයි නීතිය මත පාලනයක් නැති රටක් මේක. ඒ නිසා හොරකම් කරන්ට ඒ සල්ලි විදේශගත කරලා සැපට ඉන්න මේ දේශපාලන නඩේ සහ උන්දල එක්ක අත්වැල් බැඳගත්ත හොරු බය නැහැ. පොඩ්ඩක්වත් බය නැහැ. හොඳේ නිකමට වගේ මේ පාර සෞඛ්‍ය ගැන තියෙන විගණන වාර්තාව පුළුවන් නම් හොයලා කියවගන්න. හොඳේ එතකොට ඔබට තේරේවි මේක හිල්ම හිල් කූඩයක් කියලා. හරිය මේ සිදුරු වහන්නේ නැතිව මොන තරම් ඩොලර් පොම්ප කළත් වැඩක් නැහැ කියලා ඔබට තේරේවි. හරිය ඖෂධ අවශ්‍යතාව ප්‍රසම්පාදනයේ සැපයුම බෙදාහැරීම හා නියාමනයේ පිළිබඳව තමයි මේ ජාතික විගණන කාර්යාලයේ මේ විශේෂ විගණන වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. හොඳේ ඒ වාර්තාවෙන් ටිකයි අද ලියන්න වෙන්නේ. හරිය 20-23 වර්ෂයේ, ඒ කියන්නේ ඔය පහුගිය අවුරුද්දේ ඖෂධ ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය රුපියල් මිලියන 2482.12 තත්ත්වයෙන් අසමත්. සුද්ධ සිංහලෙන් තීර්ණ සිංහලෙන් කියනවා නම් මේ තත්ත්වයෙන් අසමත් කියන්නේ බාල බඩු. හොඳේ මෙලෝ වැඩකට නැති දේවල්. ඒ කියන්නේ රුපියල් කෝටි 248ක් මේවා කජු ඇටද කොස් ඇටද, මේ කාගේ සල්ලිද? මේ අහිංසක මිනිස්සුන්ගේ බුලත් විටටත් ගහන බදු සල්ලි මේ. කෝටි 248ක බෙහෙත් ශල්‍ය උපකරණ හා විවිධ ටෙස්ට් වර්ගවලට භාවිත කරන කෙමිකල් බාල ඒවා. ඈ බාල ඒවා තත්වයට අනුකූල නැහැලු. මේ හොරු නිකම්ම හොරු නෙමෙයි නේද? උපංගෙයි හොරු සෙට් එකක්. හොඳේ මෙහෙම රුපියල් කෝටි ගණන් කාබාසිනියා කරන මේ සෞඛ්‍යයේ ඉන්න හොර නඩයට දිය යුතු දඬුවම කුමක්ද කියන එකයි ප්‍රශ්නේ. හරි දැන් සාමාන්‍යයෙන් මෙහෙම බාල බෙහෙත් හොර බෙහෙත් ගෙන්වන සමාගම් වලින් ඒ මුදල් ආපහු අය කරගන්න පුළුවන්. හොඳේ
ඒ අනුව මේ තත්ත්වෙන් බාල වෛද්‍ය සැපයුම් වෙනුවෙන් නැවත අයකරගත යුතුව තිබුණු මුදල රුපියල් කෝටි 166ක්. හරිද? ඒක අයකරගෙනත් නැහැ අනුකම්පාවට නේද? පව් කියලා හිතෙන්ට ඇති. අර මේ සුරාබදු සෙට් එකෙනුත් එහෙමනේ. ඒගොල්ලන්ගෙනුත් එලෝල බදු අය කරගන්නේ. මොකද මේ පව් කියලා හිතලා ආ ඒ විදිහේ වැඩක් මේක. අය කරගෙන නැහැ නෙමෙයි. මේක කාගේරි ගිනුමකට යන්න ඇති සමහරක් වෙලාවට. හොඳේ. මොකද මේ කම්බහොරු හොරුන්ගේ තොරුන්නේ කම්බහොරු කියන්නේ. හරිද? හොර ඖෂධ ගේන සමාගම හොරු උංගෙනුත් හොරකම් කරන මේ සෙට් එක කම්බහොරු නේද? හරිද? තත්වෙන් බාල සැපියුම් වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එය තවත් තැනක් මරු. මේ හොර කොම්පැනි කාරින්ගෙන් අය කරගෙන නැති මුදල රුපියල් මිලියන 1406ක්ලු තත්වෙන් බාල ඖෂධවලට. හරි. කියන්නේ රුපියල් කෝටි 140ක් විතර. මේ සියල්ලමත් හරි. මේ ඔක්කොම හරි. මේ බාල බෙහෙත් මේ ශල්‍ය සහ රසායනික ද්‍රව්‍ය රෝගීන්ටත් සැලකිය යුතු ප්‍රමාණයක් දීලා අවසන්නේ නේද? ඈ දීලා අවසන්. අර ඉමියුනෝග්ලොබියුලින් වගේ තමයි. හොඳේ නේද? ඔය පාර්ලිමේන්තුවම අර කෙහෙලියට විශ්වාසය පළ කරේ අත් දෙකම උස්සලා අනේ කෙහෙලිය බබා හරි හොඳයි චූටි පුතා කියලා නේද විශ්වාස කරන්න. මේ විගණන වාර්තාවේ තියෙනවා ඖෂධ ආනයනකරුවන් 30 දෙනෙකුට. මතක තියාගන්න. ඖෂධ ආනයනකරුවෝ කියන්නේ ඖෂධ ගෙන්වන උන්දලා කොම්පැනි කාර්යෝ 30 දෙනෙකුට 20/22 සහ 20/23 වර්ෂ දෙක ඇතුළත ලියාපදිංචිය. ලියාපදිංචියේ නැති ලියාපදිංචියෙන් තොර ඖෂධ ගෙන්වන්න ලිපි 306ක් දීලා. ඒ කියන්නේ මොකෙක්වත් දන්නේ නැති ඖෂධ 306ක් ගෙන්නලා. ඔකනේ සුද්ධ සිංහලෙන් තීරණ සිංහලෙන් කියන්න තියෙන්නේ නේද? මස් කඩේකට මස් විකුණන්නත් බෑ. මස් පිරිසිදුයි ගුණාත්මකයි කියලා සීල් එක ගහන්න නැතු. හරිද? එහෙව් රටක. හරිද? එහෙව් රටක ඖෂධ 306ක් ගෙන්න ලිපි දීලා තියෙනවා කිසිදු ලියාපදිංචියක් නැති ඖෂධවලට. හරි. ඒ කියන්නේ කිසිදු පරීක්ෂාවක් තත්වයක් නැති ඖෂධ 306ක් රට තුලට ඇවිල්ලා එක්කෝ අපිට බොන්න දීලා නැත්තම් අපිට විදලා. හරිද? මේ විගණන වාර්තාව දකිනකොට එකයි කියන්ට ඇත්තේ මේ හොරුන්ට මේ හොරුන්ම දඬුවම් දෙයි කියලා. හොඳට අහගන්න. මේ හොරුන්ට මේ හොරුන්ම දඬුවම් දෙයි කියලා ඔබ විශ්වාස කරනවා නම් අපට කියන්න තියෙන්නේ දවසක ඔබේ දරුවෝ ඔබේ වලටත් සාප කරනවා ඇති කියලයි. හරිය. විටින් විට එකම හොර නඩයකට මේ රට මාරුවෙන් මාරුට ලබා දීමේ සාපය තමයි මේ අපි විඳවන්නේ. හරිය. මැති ඇමැත්තන්ලා නිලධාරීන් පුංචි උණකට කැස්සටත් බෙහෙත් ගන්ට සිංගප්පූරු යන්නේ ඇයි කියලා දැන් ඔබට තේරෙනවද? මොකද උන්දලා දන්නවා ගෙන්නුවේ හොර බෙහෙත් බාල බෙහෙත් කියලා. හරිය. මේ ගෙනාපු සියලු ඖෂධ එන්නත් ශල්‍ය උපකරණ මේ අපරාධකාරීන්ටම පාවිච්චි කරන විදින බොන්න දෙන දවස. ඒ දවස එනකන් මේ හිල් කූඩියට වතුර පුරවල වැඩක් නෑ කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ නීතිය මත පාලනය හදන තාක් මේ රට මෙහෙමම තමයි කියමින්. හොඳේ. එක හොර නඩයකින් තව හොර නඩයකට මේ රට ආයේ දෙනවද නැද්ද කියලා ඔබට හිතන්න කියලා ටෙලිවැකිය ආරාධනා කරනවා. මෙරට කාන්තාවන් නොදැනුවත් භාවය හේතුවෙන් ණය ගිවිසුම් වලට කොටු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. ඒ මෙරට පළමු වරට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ජාතික මාර්ගෝපදේශයක් එළිදැක්වීමේ අවස්ථාවේදී. මෙම වැඩසටහන පැවැත්වුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා මහබැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව මෙරට පළමු මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ජාතික මාර්ගෝපදේශය එළිදැක්වීම සිදු වුණා. ඒ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත අසුසා කුබෝටාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මූල්‍යමය සාක්ෂරතාවයක් ඇති පුද්ගලයන් නිතරම ආයෝජන සහ ණය ගැනීම පිළිබඳව දැනුම්වත් තීරණ ගන්නවා. මේ නිසා මූල්‍ය සාක්ෂරතාවයේ ණයබර අඩු කර ගැනීමට දිනිඳුකම පිටුදැකීමට සහ දරිද්‍රතාවයේ උගුල් බිඳීමට සහාය වන බව කිව හැකි. මේ රජයේ විසින් අරමුදල් සපයන සමාජ ආරක්ෂණ වැඩසටහනේ බර අඩු කිරීමට හේතු වනවා. මෙරට ආර්ථික අර්බුදයත් සමග කුටුම්භ ණයගැනීම විශාල ලෙස ඉහළ ගියා. විශේෂයෙන් අඩු මූල්‍ය සාක්ෂරතාවක් ඇති කාන්තා ණයගැතියන් ණය ගිවිසුම් වලට අත්සන් කරලා තියෙන්නේ නීතිමය පසුබිම ගැන හරිහැටි වැටහීමක් නැතුවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමග එක්ව සිදු කරන ලද බහුමාන අවදානම් වාර්තාවකට අනුව ණයගැතියන් අතර විශේෂයෙන් කාන්තා මූලික පවුල්වල මූල්‍ය සාක්ෂරතාවයේ ඌනතාවය ඔවුන් මෙම අවදානමට පත්වීමට දායක වෙලා තිබෙන බව සොයාගෙන තිබෙනවා. බොහෝ විට
කාන්තාවන් ඔවුන්ට නොතේරෙන භාෂාවකින් ගිවිසුම් වලට අත්සන් කිරීමට බල කරලා තියෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වගකීම් හෝ ණය ගැනීමේ කොන්දේසි පිළිබඳ දැනුවත් නැහැ. මූලික මූල්‍ය සාක්ෂරතාව නැතිකම නිසා තමයි ඔවුන් බොහෝ විට දුර්වල මූල්‍ය තීරණ ගැනීමට බල කෙරෙන්නේ. මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්, ණය කළමනාකරණ උපාය මාර්ග සහ ජීවනෝපාය විවිධාංගීකරණ විකල්ප මගින් මේ උග්‍ර ණය අවදානම් වලට විසඳුම් ලබා දිය හැකි. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය පසුගිය මාර්තු මාසයේදී වාර්තා වූ 102.5 සිට අප්‍රේල් මාසයේදී 102.7 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මාර්තු මාසයේදී 105ක් පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 103.3 දක්වා පහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ දවස්වල වෙළඳ පොලේ දෙහි කිලෝවක් රුපියල් 2000ක් පනිනවා. ඒත් පුදුමයට කාරණේ නම් මිහින්තලේ දෙහි ගස් යට වැටි කුණු වෙන්න ඉඩ හැර තිබීමයි. මිහින්තලේ ප්‍රදේශයේ අතරමැදි භෝගයක් ලෙස දෙහි වගා කිරීම සිදුවනවා. නිසි මිලක් නැති නිසා මිහින්තලේ ගොවීන් දෙහි ගස් යට කුණු වෙන්න ඇරලා. ගොවීන්ට සොච්චම් මුදලක් දීලා අතරමැදියන් වැඩි මුදලකට දෙහි අලවි කරලා හොඳ මුදලක් සොයාගන්න බවටයි ගොවීන් චෝදනා කරන්නේ. අපේ ගස්වල දෙහි තියෙනවා, ඔක්කොම දිවක් කරනවා. කොළඹ කිලෝ එක 1500යි කියනවා. අපෙන් ගන්නේ රුපියල් 75,100යි. ඔක්කොම ගස් යටි දිවක් කරනවා. ආධාරණයක් කරලා හරියට ගන්න ඕන. මේ බාණ්ඩු මහත්තයෝ මේ ගස්වල තියෙන දෙහි එහි වේගේ කොළඹ පැත්තේ කියනවා දෙහි 2500 කියලා. අපෙන් එදින් බෙලා මහත්තයෝ ගන්නේ දෙහි කිලෝක් කීයද? රුපියල් 75, 50, 25 ඉල්ලන්නේ. අපේ ඔත් ගන්න කොහේ වගේ ඉඳින් බෙලා මේ වගේ දෙහි කුලයක් 1500 කියලා අපි දිනවන දෙහි ඕන තරම් තියෙනවා. අපේ ගස්වල දෙහි දෙහි වාවා අපි දිනන අතාරලා ගන්න හදන්නේ. මේ බිම මේ පියාන තියෙන දෙහි කුර ඔක්කොම අහක දානවා. මිහින්තලේ ප්‍රදේශයේ අපිට ඕන තරම් දෙහි තියෙනවා. ගොවියෝ අමතර ආදායමක් වශයෙන් දෙහි වවනවා. දෙහි ගස්වල දෙහි වැක්කරෙන්න තියෙනවා. කොළඹ දෙහි කිලෝ එක 2000යි 2500යි 1000යි එක එක ගණන් වලට දෙහි මිල යනවා. නමුත් මෙහි ඇවිල්ලා මේ දුප්පත් ගොවීන්ගෙන් අරන් යන්නේ කිලෝ එක 25යි 30යි උපරිම වුණොත් රුපියල් 100ක් දීලායි. අතරමැදිය තමයි මේ වැඩේ කරන්නේ. පාරිභෝගික අධිකාරියෙන් හරි මේවා හොයලා බලලා මේ දෙහි වලට නිසි මිලක් දීලා ගොවියගේ අතටත් යම්කිසි සාධාරණ මුදලක් ලැබෙන විදියට මේ වැඩේ සිද්ධ කරා නම් හරි මිහින්තලේ ප්‍රදේශයට එන්න ඕන තරම් ගෙවල් වල දෙහි තියෙනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.